දැන් මේ 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 නිර්මාණය කරන්න හදන්නේ සංගබෝඩ් අයස් මහත්මයා පාට තුනකින් නිල් රතු කහ සුදු. දැන් ප්‍රථමයෙන් මේ කැන්වසේ මත පාට තවරනකොට ඔහු නිලි සුදුයි පමණක් කලවම් කරගෙන ඔහු පළවෙනි බේස් එක දාගන්නවා. එතකොට ඔහු ඊට රතු ස්වල්පයක් මික්ස් කරනවා. ඔහු හැබැයි ඒක බොහොම සුළු වශයෙන් තමයි රතු මික්ස් කරන්නේ. දැන්ට ඔහු පාවිච්චි කරලා තින්නේ නිලුයි රතුයි සුදුයි පමණයි. ඔහු පළවෙනියෙන්ම මේ කැන්වසේ මත පාට තවරා ගන්නකොට තමයි එවැනි ඒ ක්‍රමවේදය භාවිතා කරන්නේ. හැබැයි ඔහු ඒකට වැඩි වතුර දාන්නේ නැහැ. වතුර දැම්මොත් වෙන්නේ වතුර දැම්මම දිය වෙලා පල්ලෙහාට එන ගතියක් තියෙනවා. මොකද අර පොඩි ටෙක්චර් එකක් තියෙන්න ඕන. ඒ ටෙක්චර් එක තියාගන්න ඔහු මේ ඒ වතුර අඩුවෙන් පාවිච්චි කරලා පළවෙනියෙන්ම කැන්වසේ මත පාට තවරා ගැනීම බොහොම ඒ කියන්නේ සුමට ඒ කියන්නේ වැඩි ඝනකමට නැතුව පළවෙනි බේස් එක දාගන්නවා. දැන්ට ඔහු පාට තවරලා තියෙන්නේ නිලුයි සුදුයි පමණයි. ඔහු දන්නවා දැන් මේ පළවෙනියෙන්ම කරන්න ඕන මොකද්ද කියලා. ඒ ගැන අවබෝධයක් තියෙන ඔහුගේ ඔළුවේ. ඒක තමයි ඔහු ඒ පළවෙනියෙන්ම දාන්නේ දාන බේස් එකට ඒ වර්ණ තවරනකොට ඔහු දන්නවා මේ ගොඩනගන චිත්‍රය ගැන ඔහුට මන අවබෝධයක් තියෙනවා. ඔහු දැන් ඒ සුදු වලින් පළවෙනි ටෙක්චර් එකේදී වතුර පාවිච්චි කරේ නැහැ. ඒ කියන්නේ ඔහු ඒකේ තියෙන ඝනකම රඳා පවත්වව ගන්න තමයි වතුර පාවිච්චි කරේ නැත්තේ. නමුත් ඔහු ඒකේ ගන්න උන ටෙක්චර් එකේ ඒ කියන්නේ දැන් මට පේන්නේ වලාකුළු ස්වරූපයේ ස්වරූපයක් තමයි ඔහු ගන්න හදන්නේ. නමුත් ඔහු ඒකේ ඒ ඔහුගේ ඇඟිලි මතින් ඒක අර අපිට පේනවා. දැන් ඔහු පෙන්නවා ඒ ඇඟිලි වලට අරගෙන විරලා ඔහු ඒ වලාකුළු වල තියෙන හැඩතලයේ තමයි ගන්න. දැන් අපිට ඔහු දැන් ඊළඟට රතු ස්වල්පයක් කලවම් කරනවා. රතු ස්වල්පයක් ඔහු දන්නවා ඒ රතු ස්වල්පේ පාවිච්චි කරන්න ඕන මොන ස්ථානෙද කියලා. මොකද ඔහු දන්නවා දැන් ඒකට ඉරේලිය වැටෙනවා. අන්න එහෙම සිතුවිල්ල කවුරු ගොඩ නැගෙනවා. එතකොට ඔහු දන්නවා ඒකට ඒ වර්ණ පාවිච්චි කරන්න ඕන මොන වගේ වර්ණද දාන්න ඕන කියලා. ඔව්. ඊළඟට ඔහු දැන් අපි දන්නවා දැන් ලෑන්ඩ්ස්කේප් එක වගේ තුනකට බෙදා ගන්නවා අපි සාමාන්‍යයෙන්. ඒකට ඊට පස්සේ ඒ යට කොටස තමයි ඒ පරියාලෝකණය ගොඩනගා ගන්න පළවෙනි ශ්‍රේකාව තමයි මේ වර්ණ තවරල ඔහු යොදාගන්නේ. ඔහු දැන් ඒ වැඩ කටයුතු තමයි කරන්නේ. දැන් ඔහු පාට දැන් පාවිච්චි කරේ කහයි නිලුයි සුදුයි පමණයි. ඔහු දැන් පැලට් නයිෆ් එක පාවිච්චි කරනවා. දැන් ඔහු දැන් අතින් කරපු වර්ණ යොදා ගැනීම ඉවරයි. දැන් ඔහු පැලට් නයිෆ් එක පාවිච්චි කරනවා. පැලට් නයිෆ් එකෙන් ඔහු බලන්න මේ පල්ලෙහාට වර්ණ තවරණ ආකාරය. දැන් ඔහුට අවබෝධයක් තියෙන මොකද්ද මේ කරන්න කියලා. ඔහු දන්නවා ඊළඟ පියවරට මොකද්ද වෙන්න ඕන ගැන හිතලා තමයි පළවෙනි පියවරේදී ඔහු එම වර්ණ තැවරීම කරේ. ඒක හරි කෙලින් ඉරක් නෙමෙයි. ඒක කෙලින් යන ඉරක් නෙමෙයි. නමුත් ඒක සරල රේඛාවක් වගේ නෙමෙයි. හැබැයි ඒකේ දුර ළඟ මැදෙම ඒ සියලුම දේවල් එම රේඛාවෙන් පසුව ඔහු නගන වර්ණවල තැවිරලා තියෙනවා. ඔහු දැන් ඈත දැන් අපි දන්නවා ඈතට ගියහම වර්ණ මොන ආකාරයට අපිට දිස් වෙන්නේ ළඟට කොහොමද දිස් වෙන්නේ කියලා දන්නවා. දැන් ඔහු දැන් ඔන්න දැන් ඊළඟට මේ ඔහු කලවම් කරගත්තේ රතුයි නිලුයි කහයි. එම වර්ණ ටික තමයි දැන් ඔය මික්ස් කරගත්තේ. ඒකට සුදු ස්වල්පයක් කලවම් කරනවා. ඔව් ඒ වර්ණවල තියෙන වර්ණ පරියාලෝකනය නැත්නම් වර්ණවල තියෙන පර්ස්පෙක්ටිව් එක තියාගන්න තමයි ඔහු
එම විදිහට පාවිච්චි කරන්නේ. අපි දන්නවා තාමත් ඔහු පාවිච්චි කරලා තියෙන වර්ණ තුනයි. එතනින් එහාට තාම එක වර්ණයක් පාවිච්චි කරන්නේ නැහැ. රතු, නිල්, කහ, සුදු. ඒ වර්ණ තුනත් සමග සුදු විතරයි පාවිච්චි කරේ. වර්ණ තුනකින් තමයි මේ නිර්මාණය කරන්න හදන්නේ. අපි දන්නවා වැඩිය වර්ණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඔව්. දැන් අන්තිමටම ඔහු පාවිච්චි කරන්න යන්නේ රතු, කහ, රහ, නිල්. හැබැයි ඒකේ ඒකේ ඒ ඒ යොදා ගන්නා පරිමාවන් එකින් එකට වෙනස්. එකින් එකට වෙනස් විදිහට තමයි යන්නේ. දැන් අපිට පේනවා එම වර්ණ තුන භාවිතා කරලා සම්පූර්ණ පළවෙනි බේස් එක, එහෙම නැත්නම් පළවෙනියෙන්ම කැන්වසේ මත තවරාගත් වර්ණ සැකසලා තියෙන ආකාරය. දැන් අපිට පේනවා මේ ඈත යොදා ගන්නකොට වර්ණ කොහොමද මුලින්ම යොදාගන්නේ, පසුව ඒ කියන්නේ බොහොම ආසන්නයටම වර්ණ යොදාගන්නේ කොහොමද කියලා අපිට දැන් මනාවටම වැටහෙන ඔහුගේ නිර්මාණය දැක්කහම. ඔහු දැන් සුදු භාවිතා කරනවා. ඔහු සුදු භාවිතා කරන්නේ ඒකේ බොහොම ළඟ, ඒ කියන්නේ සමීප දසුන් පෙන්වන්න. ඔහු ඊළඟට දැන් තාමත් ඔහු වර්ණ තුනට වඩා පාවිච්චි කරේ නැහැ. දැන් ඔහු මිස් කරගන්නේ රතු, නිල් සහ කහ වර්ණයේ යොදාගෙන තමයි ඔය දැන් ඔයගොල්ලන්ට පේන වර්ණයේ යොදාගෙන තියෙන්නේ. වර්ණයේ යොදාගන්නේ ඒ වර්ණ තුන එකතු කිරීමෙන්. දැන් ඔහු කියන්නේ දැන් ඒ කියන්නේ ගැඹුර පෙන්වන්න ඔහු ඒ කියන්නේ ඩීප් කලර්ස් පාවිච්චි කරනවා. හැබැයි ඒක බොහොම සුළු වශයෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒක මහා ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් මේ ගැඹුරු වර්ණ පාවිච්චි කරන්නේ නැහැ. බොහොම සුළු වශයෙන් තමයි ඔහු පාවිච්චි කරන්නේ. බොහොම ටිකයි. ඔහු අර ඒකේ ඩෙප්ත් එක ගන්න තමයි දැන් ඔය ලෑස්ති වෙන්නේ. ඔහු ඒ පින්තූරේ ඩෙප්ත් එක සඳහා තමයි එම වර්ණ දැන්ගේ ගැඹුරු වර්ණය පාවිච්චි කරන්නේ. දැන් ඊළඟට ඔහු පරියාලෝකනය ගැන පොඩි අවබෝධයක් නෙමෙයි, ඔහුට ලොකු අවබෝධයක් තියෙනවා. ඔහු පරියාලෝකනය ගැන විස්තර කිරීමක් තමයි දැන් කරන්නේ. කොහොමද දැන් අපි දන්න ඕනම ලෑන්ඩ්ස්කේප් එක පරියාලෝකනය කියන එක හරිම වැදගත්. ඔහු දැන් ඒ පරියාලෝකනය ගැන හිතලා තමයි ඔහු ඒ දැන් ඔහු දැන් නිර්මාණය කරන්න හදන දේ කරන්නේ. ඔහු ඒකට පාවිච්චි කරන ඔහු තනිකර රතු වර්ණයක්. ඒ කියන්නේ එකනේ මික්ස් නොකර අපි බලමු ඊළඟට මොකද්ද ඔහුගේ ඔහු නිර්මාණය කරන්න අදහස් කරන්නේ කියලා. දැන්ටමත් අපිට යම්කිසි ගැඹුරක් පේනවා පින්තූරේ. ඒ කියන්නේ ඩෙප්ත් එක කියන එක දැනටමත් අපිට යම්කිසි ප්‍රමාණයකට වැටහෙන තරමටම ඇවිල්ලා තියෙනවා. පැලට් නයිෆ් එක තමයි දැන් භාවිතා කරන්නේ. ඒ තීන්ද සියල්ලම සකසන්න ඔහු අහඹු ලෙස.
දැන් අපිට හොඳටම මනාවටම වැටහෙනවා පරියාලෝකණය පිළිබඳ හොඳ පාඩමක් තමයි ඔහු මේ නිර්මාණය කරන්නේ. කොහොමද ළඟ තියෙන දසුන් සහ ඈත තියෙන දසුන් පරියාලෝකණයට ලක් වෙන්නේ කියලා තමයි ඔහු ඔහුගේ නිර්මාණයේදී කියාපාන්නේ. දැන් ඔහු අති අතින් තමයි පාවිච්චි කරන්නේ. ඔව්. දැන් පැලට් නයිෆ් එකෙන් අමාරුයි. ඒක මොකද ඒක ලොකු ප්‍රදේශයක ලොකු තලයක් තුල ඒ ටෙක්චර් එක ගන්න බෑ මේ පැලට් නයිෆ් එක විතරක් පාවිච්චි කරලා. එතකොට ඔහු ඇඟිලි මත තවරාගත්ත තීන්ත වලින් ඒකේ ලොකු ටෙක්චර් එකක් සහ ඒකේ හැඩතලේ ඒ දැන් ඔහු ඔරුවක් රුවල් ඔරුවක් ඇඳලා තියෙන්නේ. ඔහු ඒ හැඩතලේ ගන්න ඔහුට පහසුවෙන්ම පුළුවන් එම වර්ණ සැකසීම කරන්න පුළුවන් වෙලා තියෙන ඔහුගේ ඇඟිලි වලින්. ඔහු රතු සහ කහ සහ නිල් සුවල්පයක් තමයි පාවිච්චි කරන්නේ. ඔහු ඒකෙත් ඒ ගැඹුර පාවිච්චි කරන්න ඔහු මේ වර්ණ කීක දිත්වර්ණ සකසා ගන්නවා. අපි දන්නවා දැන් උඩ ඉඳම් පල්ලෙහාටම එකම වර්ණයක් ගෑවොත් ඒකේ ඩෙප්ත එක පෙන්වන්න බෑ. ඒක හින්දා තමයි ඔහු වර්ණ මේ පාවිච්චි කිරීමේදී ඔහු කියන්නේ හැඩතලේ. ඒ හැඩතලය නැත්තම් ඒ හැඩතලේ නැත්තම් ඒක අපිට ඒක මනාවට නිරූපණය වෙන්නේ නැත්තම් අපිට ඒක රුවල් ඔරුවක හැඩය පේන්නේ නැති වෙලා ඒක හඳුර ගන්න බැරි වෙලා යනවා. ඔහු ඒ නිකියන්නේ නිර්මාණය කරනකොට ඒ හැඩතල හරීම වැදගත් වෙලා තියෙන එකයි. හැබැයි ඔහු ආම්බුලස් කරන්නේ ඔහු නිකන් අර නිකන් රූලට නිම්මට කරන්නේ නැහැ. නමුත් අපිට ඒක ඒම කරාට වඩා හොඳට දැනෙන්න එම නිර්මාණය කරනවා. දැන් අපි දන්නවා උඩ ප්‍රදේශයට හොඳට ආලෝකය ලැබෙන නිසා එම ප්‍රදේශය හොඳට වර්ණයේ පැහැදිලිව සහ දීප්තිමත් ලෙස තියෙනවා. එහි යටකොටසේ වර්ණ අඳුරු වර්ණ එහෙම නැත්නම් ඩීප් කලර්ස් යොදාගෙන තියෙන්නේ ආලෝකයේ වැඩි වැදෙන ප්‍රමාණය අඩු නිසා තමයි එහෙම පේන්නේ. ඔහුට පනසේ මැවෙනවා එම රූපය මොන ආකාරයට තිහින්ද කියලා. ඉතින් ඔහු ඒක මනාවට පිටිබිම වෙනවා. අර ඔහු දානේ බස් ස්ට්‍රෝක් කොලින් ස්ට්‍රෝක් ඔව් අපි දන්නවා. දැන් අපිට ඇහැට පේන්නේ නැතුණාට දේවල් නමුත් ඔහු ඒවා මේ පසාරු කරගෙන ඇතුළෙන් තියෙන දේවල් යම් කිසි හේකින් අපිට පොඩි පොඩි කොටසක් දැක්කත් අපි දන්නවා මේක මේ කොයිතරම් දිගද කියලා. මේක දවුවර ඉස්සෙල්ල පැවසුවේ ඒකයි ඒක උඩට ඇවිල්ලා තියෙන ආකාරය. නමුත් මෙතන ඉඳලා එතනටම ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට දැන් මේක දැක්ක ගමන් තේරෙනවා මේ අපිට පේන්නේ බොහොම පොඩි කොටස් දෙකක් විතරයි. හැබැයි ඒ වුණාට අපි දන්නවා මේක මේ මෙතන ඉඳන් මෙතෙන්ටම යන සිද්ධාන්තයක් තමයි තියෙන්නේ කියලා. ඔව් දැන් එතන දැන් මම හිතන්නේ මනුස්ස රූප කීපයක් වගේ තමයි. අව්ව ඒ කියන්නේ දැන් ආලෝකය වැටෙන විදිය ගැන තමයි ඔහු කියන්නේ. ඔව් සෙවනැලි ආලෝකය වැටලා සෙවනැලි වැටෙන විදිය.